කොහොමද? මේ මොහොතේ අපි ඉන්න තැන තුළ අපිට අපිව අසාර්ථක පුද්ගලයෙක් වගේ පේනවනම් හැම මොහොතකම අපි අපි තුළින් සාර්ථක මිනිසෙකු දකින්න පුරුදු වෙන්න ඕන. අපි අපේ මනසට දෙන සිතුවිලි තමා මනසින් අපි හරහා ක්‍රියාත්මක කරවන්නේ. ඉතින් අපි හැම මොහොතකම උත්සාහ කරන්න ඕන මනසට ධනාත්මක සිතුවිලි විතරක්ම දෙන්න. උදාහරණයක් විදිහට නංගිලා මල්ලිලා තමන්ගේ විෂය ධාරාවට අදාළව තියෙන එක් විෂයකට හෝ විෂයන් කිහිපයකට තමන් අදක්ෂ බවක් දැනෙනවා නම් අන්න ඒක තමා අපි මුලින්ම නැති කරගන්න ඕන සිතුවිලි. එතකොට අපි හොයන්න ඕන ඇයි අපිට මේ විෂය අමාරු වෙන්නේ? මොකක්ද මේකට හේතුව? ඒ හේතුව බොහෝ විට මීට පෙර යම් කෙනෙක් ඔබට අදාළ විෂය අමාරු බව කිව්ව නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මුල ඉඳලම මේ විෂය පිළිබඳ තැකු අවධානය අඩු වීම නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මේ විෂය කරුණු තේරුම් ගන්න අපහසු නිසා වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේ වගේ සිතුවිල්ලක් ඔයාගේ මනසේ තැන්පත් වෙන්න හේතුණු කාරණය ඔයා ගන්න. අපි හිතමු අපි මේ විෂය කෙරෙහි දක්වපු අවධානය අඩු වෙලා තිබුණා කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුළුවන් ඉදිරියට තියෙන කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන එයින් කොටසක් අදාළ විෂය කරුණු අවබෝධ කරගන්න වැය කරන්න. නැත්නම් කලින් කිව්වා වගේ ඔයාලට මේ විෂය කරුණු තේරුම් ගැනීමේ අපහසුවක් තිබුණා නම් ඔයාලට පුළුවන් ඒ ගැන දන්න යාළුවෙක්ගෙන්, අයියා අක්කා කෙනෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන්, එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව තියෙන පොත්පත් වලින් තමන්ගේ විෂයට අදාළ කරුණු තේරුම් ගන්න. ඒ වගේම මේ දේවල් වලට අමතරව ඔයාලා දන්නවා වර්තමානයේ අධ්‍යාපනික වෙබ් අඩවි, wisdom scale වැනි අධ්‍යාපනික YouTube නාලිකා හරහා විෂය සම්බන්ධව ඔයාලට ඇතිවන ගැටලු निराකරණය කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට අපි අපිට තියෙන ගැටලු ටික විසඳගත්තහම ඔයාට දැනෙවි මේ විෂය හෝ විෂයන් වලට දැන් තමන් දක්ෂ බව. ඉතින් එතකොට ඔයාට මේ හැම දෙයක්ම දිහා ඔයා බලන කෝණය, බලන විදිය වෙනස් වෙනවා. ඒත් එක්කම ඔයාට තමන් තුළින්ම ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි ඒත් එක්කම ඔයා දැනගන්න ඕන සාර්ථක පුද්ගලයෙක්ව නිර්මාණය කරන්න බලපාන තවත් වැදගත් සාධකයක් වන්නේ ස්වයං විනය. ආත්ම විශ්වාසයත් එක්ක අපි දිගටම පවත්වාගෙන යන්න ඕන දෙයක් තමයි ස්වයං විනය කියන්නේ. කාල කළමනාකරණය පැත්තෙන් හරි වෙනත් ඕනෑම පැත්තකින් ස්වයං විනය පවත්වාගෙන යන එක ඕනෑම ශ්‍රේෂ්ඨයක දියුණුවන පුද්ගලයෙකුගේ ලක්ෂණයක් වෙනවා. ඉතින් මෙන්න මේ ආත්ම විශ්වාසය හා ස්වයං විනය කියන දේවල් එක්ක ඔයාට පුළුවන් යහපත් මනසක් නිර්මාණය කරගෙන සාර්ථකව ඉදිරියට එන ඔයාගේ විභාගයට මුහුණ දෙන්න. ඉතින් විස්ටන්ස්ගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නංගිලා මල්ලිලා හැමෝටම ඔයාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. ස්තුතියි.